Science A+ ජැනල් එකත් එක එක තුලාායින්න ඔයාලට මේ වීඩියෝ එක තුළින් මානව ඉන්ද්‍රිය පද්ති කියෙන පාඩ මේ තවත්තෙක් විශේෂ කොටසා ඉගෙනගනු පුළුවන් වෙනවා ඒ තමයි මානව සම ඉති වාල මීට කලින් මානව ඉන්ද්‍රීිය පද්ධතිවට අදාළ අනෙක් පද්ධති පිළිබඳව අපේ අනිත් වීඩියෝ තුළින් බලන්න ඇති විීඩියෝ එක තුළින් අපි කතා කරන්නේ මානව සම ගැන. තිම් මුලින්ම කියන්න ඕන සම කියල කියන්නේ මිනිසාගේ එක විශේෂ සංවේදී ඉන්ද්‍රීයා. මේ සම මිනිස්සිරුරේ තියෙන විශාලම ඉන්ද්‍රීිය විදිහටත් සලකනවා. ඒකට හේතුෝ තමයි වැඩුණු මිනිසකුගේ සම ස්කන්දයෙන් ගත්තහම කිලෝ හතරය දශම පහක් පමණ වෙනවා. මෙහි ගානකම миллиම එකත් දෙකර්ත් අතර වෙනවා. දැන් අපි සම ගැන හොඳින් அධධனය කරමුும். සම ප්‍රධාන කොටස් දෙකකින් යුක්තයි. අපිය දෙකට කියනවා අපි චර්මය සහ චර්මය කියලා. Au මෙන பேනවා උඩින්ම තියෙනකොටස අපි චර්මය ඊට පහලින් තියෙනකොටසට චර්මය කියලා කියනවා. දැන් අප, මිනිස් සමේ වියුහේ ගැන බලමු ඕලට මේ රූප සටහනේ පේනවා මිනිස් සමේ දකින්න තියෙන විවිධ කොටස් මෙතනද රෝම පේනවා ඒ වගේම ස්නේහස්ට්‍රාවී ග්‍රන්ති කියලවර්ගයක් පේනවා ස්වේද ග්‍රන්ති පේනවා ඒවගේම රුද්දිිර කේෂනාලිකා දකින්න තියෙනවා චර්මය තුළ ඇති පේෂිවර්ගයකුත් තුලට මෙතන පේනවා ස්නායු අන්තත් වාරට දකින්න තියෙනවා. ඉතින් මේ විදිහට මිනිස්සමේ වියුහය ඔයාලට කොටස් නම් කරන්නේ ඉගෙනගන්න ඕනා. ඒ වගේම මෙක අඳන්නත් ඕල පුරදුවෙන්න ඕන. අපි දැන් අපි චර්මය ලක්‍ෂණ ගන කතා කරමු. අපි දන්නා සමේ බාහිරින් මැ්ටි කොටස තමයි අපි චර්මය. මේ සයිලිස් තර කීපයකින් යුක්තයි. මෙහි, පටතිම තියෙන සයිලස් තරය අජීවී එකන ජීවයක් නැහැ හැබ ඊට ඇතුළතින් පිහිටි සයිල ස්තරය සජීවී කොටසල් මේ අපිචර්මය කාර ගැන කතා කළොත් පිටතිම්ම තියෙන සයිල දිනපතා ඉවත්වෙලා යන නිසා ඒ වෙනුවට නම සයිල හටගන්නවාඒක හින්ද මේ අපිචර්මය හැමවෙලේම අලුත් වෙමින් තමයි පවතින්නේ හල ස්ථරේතියන සයිලවල මෙලලින් කියලවන්නකයක් නිපද වෙනවා ඒ මෙලනින් වන්නකෙන් තමයි අහිතකර පාරජම්බූල කිරණවලින් අපේ සම ආරක්‍ෂා කරන්නේ දැන් අපි ගණකම්ම කොටසගෙන කතා කරමු ඒ තමයි චාර්මය අපි දන්නෝ අපි චර්මයට පහලින් තියෙන කොටස තමයි චාර්මය මේ චර්මයට ඇතුළතිම් පිහිටි පටකයක් තියෙනවා අපි ඒකට අදදස් චර්මය කියලා කියනවා මේ විදිහට චර්මය ලක්ෂණ ඔයාන මතකතියාගන්න ඕන තවත් එෙක් විශේෂම ලක්ෂණයක් තමයි අපි චර්මයට වඩා චර්මය ගණකමින් වැඩී ඒ වගේම මේ චාර්මය තුළ විවිධ වියුහතියෙනෝ. උදාහන්න විදිහයට ගත්තොත් රෝමසිෝනිකා තියෙනවා ස්වද ග්‍රන්තිතියෙනවා ස්නේහශ්‍රාවී ග්‍රන්ති තියෙනවා ඒවගේම පේෂී ස්නායු අන්ත සහ ෘද්ධිර කේෂ්නාලිකා දක්නට ලැබෙනවා. මේ තියන විධ වියව්හයන් ගැන අපි වෙනවෙනම ඉස්සරහට කතාගන්නෝ. දැන් අපි මේ චර්මය තුළ ඇති විවිධ විව්හයන් හඳුනා ගනිමු. මුලින්ම අපි රෝම ගැන කතා කරමු. රෝමවල ලක්‍ෂණ කීපයක් තියෙනවා. රෝම බල්බේ හා රෝම දන්්ඩ ලෙස කොටස් දෙකකින් තමයි පවතින්නේ. ඉති ම අයට මෙිතන ප්‍රෝම දණ්ඩ පේනවා ඒවගේම රෝම බ පේනවා සමේ කෝප තුළ රෝම ගිලිලයි තියෙන්නේ. මේ රෝම උද්ගාමක පේෂි මේ රෝමයට සම්බන්ධ වෙලා තියෙනවා මොකද මේ පේෂි වලින් තමයි රෝම උද්ගමනය කරන්නේ. ඇයි මේ රෝම අපේ සමය පහිටල තියෙන්නේ. මෙහි කාර්ය මොකක්ද. මේ ප්‍රධානකාරයක් තමයි දේහ උෂ්ණත්වය පාලනය කිරීමට දායකවීම මෙහිදී වෙන්නේ බාහිර පරිසරයේ උෂ්ණත්වය දේහෂ්ණත්වයට වඩා අඩුවනාාම එකැන සීතල වනහම රෝමුද ගමනය මගින් සම මතුපිට තාපහානිය වලක් වන වාතස්තරයක් හදනා ඒකයි අපිට සීතල වැඩිවෙද්දි රෝමමුද ගමනය වෙන්නේ මේ කාර්ය නිසා දේහේ උෂ්ණත්වපාලනයක් සිද්ධ වෙනවා දැන් බලමු සමේතියන තවත් එක ග්‍රන්තියක් ගැන. ඒ තමයි ස්වද ග්‍රන්තිය. මේවා නාල සහිත ග්‍රන්ති කාර තමයි දේහුෂ්ණත්තය පාලනය කිරීම සහ බහිශ්්‍රාවී කාරය සිදු කිරීම. කොහොමද මේ ස්වේද ග්‍රන්තිවලින් දේහුෂ්ණත්තය පාලනය කරන්නේ. බාහිර පරිසරේ උෂ්ණත්තය දේහුෂ්ණත්තය වඩා වැඩි වඋනාාම න්න පරිසරය උෂ්ණත්ත වැඩි වනහම දහඩිය නිපදවා දේහේ සිසිල් කරනා. ඒක නිසාතාමයි බාහිර පරසරේ උෂනත්වය වැඩි හනාම අපිට වැඩිපුර දාඩියදාන්නේ. ඉතින් මේස්වේද ග්‍රන්තිවලින් වෙන්නේ ස්වේදය නිපදවීම. ඒ වගේම බහිස්ත්‍රාාවී කාරය සිදු කරාන්න කොහොමද කියළ ලමු. මේ ස්වේදයේ යුරිය යුරිකම්ලේ ෝියම් ලවන වැනි බහිස්ත්‍රාවී ද්‍රව්්‍ය අඩගුවෙනවා. ඉතින් මේ ග්‍රාන්තිය මගින් ස්වදේශාවය කරලා මේ භහිස්්්‍රාවී ද්‍රව්ව්‍ය දේහෙෙන් බැහැර කරනවා. ඊළඟට තවත් ක්‍රන්තිවර්ගයක් තියෙනවා ස්නේහශ්‍රාවී ක්‍රන්ති කියලා මෙව්වත් නාල සහිත ක්‍රන්තිවර්ගයක් මේ රෝම සම්ග සම්බන්ධ වෙලා තියෙන්නේ ඔලට මේ රූපසටහනේ පේනේ ස්නේහශ්‍රවී ක්‍රන්ති මෙහි කාර්යමකත්ත මෙ මගින් වෙන්නේ මෙහි නිපදවන ශ්‍රාවය මගින් ශුත්‍ර ජීවින් විනාශ කිරීම මේ ශ්‍රාවේතියන යම් ද්‍රව්‍ය මගින් සමය ඉන්න සුද්‍රජීවින් විනාශ කරනවා ඉතින් ඒකෙන් සමට ආරක්ෂාව ලබාදීමක් සිද්ධ වෙනවා ඊළඟට අපි බලමු මෙ චර්මය තුළ තියෙන පේෂිමනවාද කියලා තියෙන එක පේෂවර්ගයක්ත් තමයි රෝම උද්ගාමක පේෂි. මේය රෝමයට සම්බන්ධ වෙලායිත් පවතින්නේ. මෙහිදී සිද්ධ වෙන්නේ රෝම උද්ගමනය සිදුකිරීම කියන කාර්ය. ඊළඟට මේ චර්මය පවතින ස්නායු අන්තමනාද කියල බලමු. මේ ස්නායු අන්තවර්ග කීපයක් තියෙනවා. ඒව තමයි, ීන ප්‍රතිග්‍රහණ සඳහා පාර්ය ප්‍රතිග්‍රහණය සඳහා ඇති ස්නායුුවන්ත ඒ වගේම උෂ්නත්තය ප්‍රතිග්‍රහණය සඳහාඇති ස්නාายුවන්ත වල්ට රූපසටහන පෙන්නලතිෙන ඉතාලවලින් මේ ස්නාายුුවන්ත වර්ග. ඉතින් මෙහිදී ප්‍රධානම කාර්යක් තමයි පීඩන ස්පාර්ශය සහ උෂ්ණත්වය කියන උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම අපි දන්න අපේ සම කියන්නේ සංවේදී අවයාවයක්. මෙහිදීවෙන්නේ පීඩන ස්පර්ස සහ ෘෂ්ණත්ව කියන උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීමක්. රුදිරකේෂනාලිකා කියන්නේ සමේ තියන ප්‍රධානම වියුහයක්. අපි දන්න අපේ සමය සීරීමක් ඇතිවුන් හම රුදිරේ ගලනවා කියල දැකළ තියෙනවනේ. ඉතින් මේ රුදිරකේෂ නාලිකාවනිින් ද සිද්ධ වෙන්නේ. ප්‍රධානමදේ තමයි සමට පෝෂණය සැපීම. ඒ වගේම දේහෝෂ්නත්තය පාලනය කිරීමකුත් සිද්ධ වනවා. කෝහමද මේ දේහෂ්නත්වය පාලනය කරන්නේ. බාහිර පරිසරයේ උෂ්නත්වය දේහෂ්නත්වයට වඩා අඩු උනහම ඒක න පරිසරයේ සිල් වනහම අපේ මේ සමේතියන රුදිරකේශනාලික සංකෝජනය කරලා සම මතුපිට රුදිරේ පැවනීම ඇයිඒම අඩු කරන්නේ මොකද මේ සමමතු පිටට රුදිරයාාව හම ඒ රුද්දිරේ මගින් ශරීරයේ තියෙන උෂ්නත්වය පිටතට නිදහස් වෙනවා ඉතිං පරිසරයේ උෂ්නත්වය අඩුනාාමේ ැ සීතල වඋනහම අප ශරීරයේ තියන තාපේ රැකගන්න වඕන. ඒක නිසා සමාසන්නේයේ තියන රුද්දිරකේෂනාලික සංකෝච්චනය වෙනවා එතකොට සමට සපේන රුද්දිරය අඩු කරලා එම රුද්දිරේමගින් තාපහානිය අඩු කරනවා මේ විදියට සමේතියන වියුහරාශයක් මේ සම තැනීමට දායක වෙලා තියෙනවා දෙන්නවි බලමු සමය කෘත්්‍යමනවාද කියලා පළවෙනිම කෘත්්‍යය තමයි සංවේදී අවයාවයක් ලෙස ක්‍රියාකිරීම අපි දන්නවා චර්මේතියනව ස්නායුුවන්ත මේ ස්නායුුවන්ත මගින් උත්තේජ ප්‍රතිග්‍රහණය කරනෝ අපි දන්නවා පීඩනය ස්පාර්ශය උෂ්නත්තයකෙන උත්තේජ මේ ස්නායු අන්ත මගින් ප්‍රතිග්‍රහණය කරනවා මෙ මගින් සමායෝජනයට දායක වෙනවා ඊළඳ සමයකෘත්තය තමයි දේහ උෂ්ණත්වය පාලනය කිරීම අපි දන්නම් බාහිර පරිසරේ උෂ්නත්තය දේහුෂ්ණත්වයට වඩා වැඩි වනහම. එකගැනේ රශ්නය දවසක ස්වේද ක්‍රන්ති මගින් දහඩිය නිපදවීම වැඩි කරලා උෂ්නත්ත පාලනය සිද්ධ කරනවා. ඒ වගේම බාහිර පරිසරේ ෂ්නත්වය දේහුෂ්නත්වයට වඩා අඩු උනහම එගැන සීතල දවසක සමට සපයන උද්දිරකේෂනාලිකා හරහා සම මතුපිටට රුදිරේ පැමිණීම අඩු කරනවා ද සංකෝජනය කරනවා ඒවගේම ස්වේදය නිපදවීම අඩු කරනවා තවෝයාල දන්න වැති රෝම උද්ගමනය වෙනවා එහිදී වෙන්නේ සම මතුපිට තාපහනිය වැලක්වීමට වාත ස්තරයක් සෑදීම ඊළඟ කාර්යතමයි විටමින්ඩී නිෂ්පාදිනය කිරීම විටමින් ඩී නිෂ්පාදනය කරන්නේ කොහොමද සමේ සයිල තුළ විටමින් ඩිය නිපද වනවා. මේ සඳහා හිරුවෙලිය භාවිතා කරනවා. තවත් කාරයක් විදියට කතා කරන්න පුළුවන් සම ආරක්ෂක අවරණයක් ලෙස ක්‍රියා කරනවා. මෙ මගින් දේහය වියලීමෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම අහිතකර පාරජම්බූල කිරණවලින් දේහෙ ආරක්ෂා කරනවා සයිල තුළ තියෙන මෙලනින් වන්නකේ මගින් තමයි මේ පාරජම්බූල කිරණවලින් දේහේ ආරක්ෂා කරන්නේ. ඒවගේම ඔයාලට මතක ඇති ස්නේහ ශ්‍රාවී ග්‍රන්තිවලින් නිපද වන ශාවය නිසා සුද්‍ර ජීවීන්ගෙන් සම ආරක්ෂා කරගන්නවා. මේ විදිහට සම විශේෂිතාවරණයක් ලෙස ක්‍රියා කරනවා. ඒවගේම භහිශ්්‍රාවී කාර්යකුත් මේ සම මගින් සිදු කරනවා. අපි කියනක් සමත් පහිශ්්‍රාවී ඉන්ද්‍රියයක්ක් ලෙස ක්‍රියා කරනවා කියලා. මෙහිදී වෙන්නේ සවේදු ක්‍රන්ති මගින් නිපද වන සුවේදය මගින් බහිශ්‍රාාවී ත්‍රව්‍ය සිරුරෙන් බැහැර කරනවා. උදාහන්න ඉදිරගත්තොත් යුරයා යුරිකම්ලේ ඇමෝනියම් ලවන මේ සවේදය අඩංුවෙනෝ මේ විදිහට අලට සමය කෘත්ය සාරාංශයක් විදිහයට ඉදිරිපත් කරලා තියෙනවා මේවිදයට මේ කෘතියන් ටිකවාල මතකතියාගන්න ඔත්සා කරන්න. අපි සමයේ රෝගාබාධ ගැන කතාකරොත් අපි කෙනට චර්ම රෝගාබාද කියලා අපි වැඩි වශයෙන් සාමාන්‍ය ජීවිතයේදී දැකල තියෙන චර්ම රෝගාබාද කීපඇත්තමයාලට පෙන්නල තියෙන්නේ කුරුල ඇතවීම වියලි සමක් ඇතිවීම සමය ආසාධනවාලට මෙතැදි පෙන්න්නල තියනවා. ඉතින් මේ සමේ රෝගාබාද වලක්වගෙන නිරෝගී සමක් පවත්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග මොනවාදකෙ ලපි කතා කරමු ප්‍රධානමදේ තමයි පෝෂධයි ආහාරවේලාක් ලබාගැනීම මොකද සමේ පෝෂණය සඳහා විටමින් ඒ සහ ඊ අඩංගු ආහාර ලබාගන්නෝඕනම් නැවුම් පලතුරු සහ ඉළවලුවල මෙ විටමින් ඒ සහ ඊ අඩංගු වෙනවා ඒ වගේම ප්‍රමාණවත් පරිදි පිරිසුදු ජලයපානය කිරීම මගින් සමේ ජීවතාවය රැකගන්න පුළුවන්. අපි ස්නානය කරද්දි සම තදින් ඇතිල්ලීම නොකළ යුතුයි. මොකද සමේතියෙන සයිලස්තර මෙ මගින් ගැලවිලා යන්න පුළුවන්. ඒ වගේම හිරුරශ්මය සමාරක්‍ෂා කරගන්න ඕනා. ඉරේතියෙන සමහර අහිත කර කිරනපේ සමන්ට වැටුණ හම සමේ විධ පිළිකාවර්ග ඇතිවෙන්න පුළුවන්. කුරුලෑ හා ඉන්නන් ඒ වගේම සමේ ආසාධනවැනි චර්මරෝගවලදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගඩ යොමුෙන් ුවෝන. ඉතින් මේ විදිහට අපි සමේ නිරෝගීතාවේ පවත්වා ගැනීමට නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළොත් අපිට චර්මරෝග සෑදීමේ ප්‍රවණතාවේ අඩුවෙනෝ. ඒ වගේම අපේ දේහයේ, ආරක්ෂිත ආවරණය වන සම අපිට රැකගැනීමට පුළුහොම් වෙනවා. ඉතින් මේ මානව සමගැෙන කතා කරද්දි ඔයාලට මේ කොටසි විභාගෙට විවිධ ප්‍රශ්න එන්න පුළුවන්. මේ කොටස මේ විදිර සරලව තේරුම් ගත්තො ඒන හැම ප්‍රශ්නකටම ඔලට හොඳින් පිළිතුරු සපයන්න පුළුවන්. මේ දේවල් පාඩමට විතරක්නෙමේ ජීවිතයටත් හුරුපුරුදු කරගත්තොත් ඔයා ලට නිරෝගිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්ව. එහෙනං අපි තවත්පාඩමකින් තවත් වීඩියෝවක්තුලින් මොනගෙහෙමු දිගටම අපේ චැනල් එකත් එකේ එක වෙලා ඉන්න.